සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුලි කුණාටුවක් වෙයි ඉදිරි පැය කිහිපෙදී ඡණ්ඩ කුණාටුවක් වෙන ලකුණු 419ක් රෝහල්වල 532ක් සුවයෙන් ගෙදර එදා මෙදාතුර කොරෝනා රෝගීන් ගණන 960ක් ඊයේ රෑ 8 සිට හෙට අලුයම 5ට මුළු දිවයිනටම ඇඳිරි නීතිය කොළඹ ගම්පහ නැවත දැනුම් දෙන තුරුම විශ්වාසයක් නැතයි කියා ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්ස්පෙක්ටර් ජෙනරාල් වත් ගෙදර යවයි දේශීය ප්‍රවෘත්ති බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව ඇති පීඩන අවපාතය සුලි කුණාටුවක් බවට වර්ධනය වී ඇති අතර එය ඉදිරියේදී ඡන්ද සුලි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම හේතුවෙන් නිර්දිතික කොටසේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි. අම්බන් සුලි කුණාටුව ත්‍රිකුණාමලයේ සිට ඊසාන දෙසින් කිලෝමීටර 610ක් පමණ උතුරු අක්ෂාංශ 11.3ත් නැගෙනහිර දේශාංශ 86.1ත් ආසන්නව ස්ථානගතව පවතිනවා. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී සුලි කුණාටුවක් දක්වා වර්ධනය වී හිට උදෑසන වන විට ඊතා ඡණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වන බවට අනුමාන කරනවා. මේ ඉදිරි දින තුන තුල බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරන්නේ. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. දිවයින හරහා සුළඟේ වේගය 60 කිලෝමීටර 60ක් දක්වා ඉහළ යන අතර දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනවා. ගිගුරුම සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. නැවත දැනුම් දෙන තුරු මුහුදු ප්‍රදේශවල දීවර හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙස දැනුවත් කර තිබෙනවා. මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 70ත් 80ත් දක්වා ඉහළ යන බැවින් දීවර හා නාවික ප්‍රජාව දැඩි ලෙස අවධානය යොමු කළ යුතුය. දැන් මේක සුලි කුණාටුවක් බවට පරිවර්තන වෙලා තියෙනවා. එතකොට මේ සුලි කුණාටුවේ නම අම්පන් කියලා අපි දීලා තියෙන්නේ. මේක දැනට ගමන් කරමින් පවතින්නේ විශේෂයෙන්ම උතුරට බරව ඊසාන දිශාවට දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතිනවා. එතකොට මේකේ ඍජු බලපෑමක් දිවයිනට දැනට නැහැ. හැබැයි වක්‍ර බලපෑම හේතු කොටගෙන තමා දිවයින හරහා තියෙන සුළං හමන රටාවේ වෙනස තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන්ම නිත්‍ය දිශාවෙන් හමන්නේ. එතකොට මෙන්න මේ සුළං හමන රටාවේ හේතු කොටගෙන නිරන්තරයෙන්ම නිත්‍ය දිග කොටසේ විශේෂයෙන්ම බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඊට අමතරව අහස වලාකුලින් බරව තියෙනවා. හැබැයි 16 වෙනි දිනට සාපේක්ෂව අද දිනේ ගත්තොත් වර්ෂාපතනය අඩු තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි හෙට දිනේ සිට නැවත වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. දිවයින හරහා තියෙන සුළඟේ වේගය 60 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යන්න පුළුවන්. ඊට අමතරව මේ වර්ෂාපතනයත් එක්ක తాවකාලිකව තද සුළං ඇති වෙනවා. හැබැයි සුළඟේ වේගය ඒ తాවකාලික අවස්ථාවේ 60 කිලෝමීටර 70 80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්නත් පුළුවන්. අකුණු අනතුරු විශේෂයෙන්ම බහුලව ඇති වෙන්න හැකියාවකුත් තියෙනවා. මුහුද රළු වීමේ තත්ත්වෙනුත් තියෙනවා. එතකොට මේ පිළිබඳ දීවරහා නායක ප්‍රජාව අවධානය යොමු කරන්න කියන එක අපි විශේෂයෙන් මතක් කරනවා. විශේෂයෙන්ම අපි කියන්නේ මේ මුහුදු සීමාවල දීවරහා නායක කටයුතු වල යෙදෙන්න එපා කියන එක අපි ඉල්ලා සිටිනවා කාරුණිකව. ගොඩනැගිලි පරීක්ෂණ ආයතන මේ වන විට නිකුත් කර ඇති නායෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. राज्य गणगर परेशन आयत मगिन निवेदन नूर मतले नूर डिस्ट्रिक्ट कुरुनगर रत्नपुर कैगल डिस्ट्रिक्ट गाल मतर डिस्ट्रिक्ट मेम निवेदन क्रियात्मक अभी विशेष जनता नायम लक्षण अवधान यमुगर गास अलवी प्रदेश गास अलवी भवतीना निवस भित्तिवल पहाल सीटल वडा प्रसारण पेरियम कारण संबंधी विशेष आगंतुक जल उपत मठ सहित සානේ පැවිසි හතර පුරාම ක්‍රියාත්මක වෙනවා
දිවයිනේ ප්‍රදේශ රසකට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග පහත් බිම් රසක ජලයෙන් යටව පවතිනවා. ගංගා ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අත්තනගලුවේ ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග ගම් වතුර අවදානමක් මතුව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසනවා. දුණමලේ ජල මාපාංකයේ ජල මට්ටම මීටර් 3.5ක් දක්වා ඉහළ ගොස් තිබුණා. රත්නපුර නිල්ලකඩේ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් නිවාස කිහිපයක හානි සිදු වුණා. ස්ථාන කිහිපයක පස්කඳු සහ ගල් පෙරළීම හේතුවෙන්ද නිවාසවලට හානි සිදු වී ඇති බව වාර්තා වනවා. ගාල්ල දිස්ත්‍රික්කයේට ඊයේ දින ඇදහැළුණු අධික වර්ෂාව මෙවැනි විට පහව යමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ගින්ගඟෙහි ජල මට්ටමද සාමාන්‍ය මට්ටමකට පැමිණ ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන්නේ. මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 960ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 532ක්. කොරෝනා වෛරසයෙන් සම්පූර්ණ සුවය ලැබූ තවත් නාවික හමුදා සමාජිකයන් 12 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගියා. වෛරසය ආසාදනය වූ 431 දෙනෙකු මෙරට රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටිනවා. පසුගිය පැය කිහිපය තුළ කිසිදු නව රෝගියෙකු වාර්තා වී නැති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ. වෛද්‍ය අධීක්ෂණ යටතේ කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 106 දෙනෙකුද රෝහල්ගතව සිටිනවා. වෛරසය ආසාදනයෙන් මෙරටදී මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 9ක්. මෙරටේ කොරෝනා වෛරසයෙන් සුවය ලැබෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාව සතුටුදායක මට්ටමක පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. ආසාදිතයන්ගෙන් 54%කට වැඩි පිරිසක් සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. වෛරසය සක්‍රිය වී සිටින සංඛ්‍යාව වාර්තා වූ රෝගීන්ගෙන් 44.9%ක්. මේ අතර ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 25 දෙනෙකු හඳුනාගත්තද ඉන් 23 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන් බවයි යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. ඊයේ දිනේදී ශ්‍රී ලංකා තුල ස්වාගත ආසාදිතයන් සංඛ්‍යාව 25ක් බවට පත් වෙනවා. ඒ 25න් 23 දෙනෙකු නාවික හමුදාවේ අපගේ විරුදාර රණවිරුවන්, තවත් අපගේ විරුදාර රණවිරුවෙක් හමුදාවේ මියන්කුලම් කඳවුරේ නිරෝධායන කරන මධ්‍යස්ථානික හිටපු පුද්ගලෙක් ආසාදිනේ වෙලා තිබෙනවා. ඒත් එක්කම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ චින්නයි සිට පැමිණි පුද්ගලෙක් කාර්යයෙන් ආසාදිනේ දක්වලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සුවේච්ඡ සංඛ්‍යාව 520ක් පවට පත් වෙලා තිබෙනවා. ඒත් එක්කම 430 දෙනෙකු මේ වන විට තව දුරටත් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. 9381 දෙනෙකු නිරෝධායන අවසන් වෙලා ලංකාවේ පිටත්ව ගොස් තිබෙනවා. අද දිනේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 34ක් යටතේ 3120 දෙනෙකු තව දුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. ඒත් එක්කම අද දිනේදීත් මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් 69 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. වන්නේ ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පේ මඩුව යුද හමුදා කඳවුරේ නිරෝධායනයේ සාර්ථක ලෙස අවසන් කළ පුද්ගලයන් 31 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. දින 14ක සාර්ථක නිරෝධායන කාලයක් අවසන් කළ මෙම පිරිස රජයට සහ යුද හමුදාවට සිය ප්‍රණාමය පුද කළා. බූස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් වූ පුද්ගලයන් 7 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. ජාත්‍යන්තර නෞකා හා වරාය ආරක්ෂණ කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් 7 දෙනෙකුයි මෙලෙස නිරෝධායනය අවසන් කළේ. කණ්ඩායම් 20ක් වශයෙන් පුද්ගලයන් 146 දෙනෙකු බූස නිරෝධායන මධ්‍යස්ථානයේ මෙවන විට පිටව ගොස් තිබෙනවා. තවත් 72 දෙනෙකු එහි නිරෝධායනට ලක්වමින් සිටින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසය ආසාදනයේ වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකයන් 12 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. වරින් වර සිදු කළ PCR පරීක්ෂණ මකින් තහවුරු වූයේ මෙම නාවික හමුදා සමාජිකයන් තුළ තවදුරටත් කොරෝනා වෛරසය නොමැති බවයි. හෝමාගම මුල්ලේරියාව රෝහල්වල ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ පිරිසකුයි මෙලෙස පිටව ගියේ. COVID-19 වෛරසය ආසාදනය වී නේපාලයේ සිදු වූ ප්‍රථම මරණය ඊයේ වාර්තා වුණා. මියගොස් ඇත්තේ මෑතකදී දරු ප්‍රසූතියක් සිදු කළ 29 හැවිරිදි කාන්තාවක්. නේපාලයේ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවද 281ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර 90ක් පමණ ඈතින් වූ ප්‍රදේශයක පදිංචි අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන යන විටයි මෙලෙස මියගොස් ඇත්තේ. ඇය COVID-19 ආසාදනයෙන් මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි නේපාල සෞඛ්‍ය අමාත්‍යාංශය පසුව සඳහන් කළා.
COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ලොව පුරා 47,21,828 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 18,12,136ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 313,260ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඉහළම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වන 115කට වැඩි පිරිසක් සහ මරණ 339,000කට අධික සංඛ්‍යාවක් තවමත් වාර්තා වී තිබෙන්නේ ඇමරිකාවෙන්. දිනකට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ලක්ෂය ඉක්මවා වාර්තා වන අතරතුරදී බ්‍රසීලියෙන් දිනකට වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 15,000කට ආසන්න බව සඳහන්. එම සංඛ්‍යාව ස්පාඤ්ඤද අභිභවා ගොස් ඇති බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. මේ වන විට බ්‍රසීලයෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 230,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජර්මනියද තම සංචරණ සීමා ලිහිල් කිරීමට කටයුතු කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මාස දෙකකට ආසන්න කාලයක් ජර්මනිය වසා දැමීමට කටයුතු කෙරුණා. මේ වන විට එරට වැසියන්ගේ ගමනාගමනයට මෙන්ම රතවාහන ගමනාගමනයේද පරීක්ෂා කිරීමකින් තොරව ගලා යාමට ඉඩ දී ඇති බවයි වාර්තා වන්නේ. ස්විස්තරලන්තයේ සහ ඔස්ට්‍රියාවේ සිටින තම නෑදෑ හිතවතුන් දැක බලා ගැනීමටද එරට වැසියන්ට අවස්ථාව ලැබී ඇත්තේ දේශ සීමා විවෘත කිරීමත් සමගයි. වෛරසයේ දරුණුතම අවධිය පසු කළ හැකි බවට බලාපොරොත්තු ඇතිව චීනයේ වුහාන් නගරවැසියන් යන්සි ගංයුරට පැමිණ විනෝද වුණා. පදික වේදිකාවලද විශාල පිරිසක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් දුරස්ථ භාවය තබා ගනිමින් සංගීතයේ රස විඳින අයුරු දක්නට ලැබුණා. අතර කොරෝනා වෛරසයෙන් දැඩි ලෙස බලපෑමට ලක්වන ආසාදිතයන්ගෙන් 3/1කට පමණ අනතුරුදායක ලෙස ලේ කැටි වර්ධනය විය හැකි බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා. ත්‍රොම්බෝසිස් ලෙස දැහැඳින්වෙන මෙම තත්ත්වයේ හේතුවෙන් කොරෝනා රෝගීන්ගෙන් බහුතරයක් මරණයට පත්වන බවයි වෛද්‍ය විශේෂඥයන්ගේ අදහස වී ඇත්තේ. කොරෝනා වෛරසයට ස්වභාවික ප්‍රතිචාර දැක්වීමක් ලෙස ආසාදිතයන්ගේ පෙනහළු දැඩිසේ තෙරපීමට ලක්කිරීම මෙලෙස ලේ කැටි වර්ධනය වීමට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙනවා. මෙලෙස ලේ කැටි ගැසීම කොරෝනා රෝගීන්ට බලපාන බරපතල ගැටලුවක් බව පසුගිය දින කිහිපය තුළ ලබාගත් දත්තවලින් පැහැදිලි වන බවයි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ. අද දිනේ මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික් වලට හෙට උදෑසන ඇඳිරි නීතිය ඉවත් කරනවා. නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පිරිස් අතරංගොඩ ගැනීමේ විශේෂ මෙහෙයුම් අද දිනේදී ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය පොලිස්පති අදිත රෝහණ මහතා ප්‍රකාශ කළේ. නිරෝධායන ඇඳිරි නීතිය හෙට උදෑසන 5 දක්වා ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අද ඉරිදා දිනේදී නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන්නන් පිළිබඳව තවදුරටත් සොයා බැලීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය මට්ටමින් කණ්ඩායම් හෝ සමූහයක් ලෙස එකතු වීම සිදු නොකළ යුතුයි. මාර්ගවල සංචාරය කිරීමෙන් වැළකී යුතුයි. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරේ පසුගිය මාර්තු මාස 18 වෙනිදා. එදා සිට මේ දක්වා කාලය තුළ උද්ගලින් 56,326ක් අතරංගොඩ ගෙන තිබෙනවා. ඒ වගේම වාහන 15,490ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අද දින උදෑසන 6:00 අවසන් කොළඹ ගම්පහ දිස්ත්‍රික් වල බොහෝ ආයතන වල නිරෝධායන රෙගුලාසීන් වලට අනුගත වීම යම් ප්‍රමාණයකින් අඩු තත්ත්වයක් නිරීක්ෂණය වුණා. මේ සතිය තුල නැවත නිරීක්ෂණය කරනවා එවැනි කටයුතු ගැන විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය විසින්. යම් ආකාරයකට එවැනි නිර්ණායක වලට අනුගතව කටයුතු නොකළොත් ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. විලච්ඡය තම්බියාව ගම්මානයේ යුපී නිශ්ශංක මහතා තිදරුපියෙක් දෛනිකව කුලී වැඩ කරමින් ජීවත් වන ඔහු සහ පවුලේ සමාජිකයන් දිවිගෙවන්නේ දුෂ්කරතා රැසක් මැදයි.
දරු තිදෙනෙකුගේ නියුත් මෙබ පවුලට තවත් අලුත් සමාජිකයෙකු ළඟදීම එක්වීමට નિયમિતයි. මේ සියලු දිනාට දිවි ගෙවීමට සිදුව ඇත්තේ කටුමිටි ගැසූ පුංචි පැලකයි. වැසි සහිත කාලකුණියත් සමග මෙබ යල්පැන ගිය කටුමිටි පැලේ දිවි ගෙවීම පවා අනාරක්ෂිතයි. පෞලී වැඩිමහල් දියණිය තම අධ්‍යාපන කටයුතු සිදු කරගන්නේද කුප්පි ලාම්පුවෙන් ලැබෙන මද එළියෙන්. මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාට උගන්වා ගන්න ක්‍රමයක් නැහැ. කුලී වැඩ කරාට රුපියල් 700ක් තමයි හම්බෙන්නේ. ඒත් හැමදාම ඒ කුලී වැඩ ගන්න නැහැ. එතරම් කලාපේ මහතුරු කට්ටියකුත් එලා තමයි මට මේ ගියක් සාදා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අවුරුදු 16ක් විතර මම දැන් දුකින් දෙනවා. ඒ කාට කිව්වත් වැඩකුත් නැහැ. පින් කැමති කවුරු හරි මට සහයෝගය දෙන්න පුළුවන් නම් මම හැමෝගෙම ඉල්ලා සිටින්නේ මට මේ ගේ හදා ගැනීමට සහයෝගය දක්වන්න කියලා. මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. තව සහෝදරයෙක් හම්බෙන්න ඉන්නවා. අපේ තාත්තට අපේ ඉස්කෝලේ යවා ගන්න විදිහක් නැහැ. අපේ ගේ තෙමනා වැස්සට අපි කුප්පි ලාම්පුවෙන් තමයි පොත් පාඩම් කරන්නේ. අපිට උදා කරන්න කැමති අය ඉන්නවා නම් ඒ අයට බොහොම පිං. ඇයිගේ විදුහල්පතිතුමා දරුවන්ගේ දුක දැක කොටස් අධ්‍යාපන සහ කලාප අධ්‍යාපන කාර්යාල දැනුවත් කළා. නිවසක සිහිනිය සිහිනියක් වන්නට ඉඩ නොදී මෙම උතුම් අධ්‍යාපන බලධාරීන් අසරණ පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමේ සත්කාරයට මුල පිරුවා. පළමු පස්පිඩැල්ල කපමින් නිවසේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහේෂා මංචරිකා හෙටියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. නිවස තනා නිම කර ගැනීමට රුපියල් ලක්ෂ 7ක ගොඩනැගිලි ද්‍රව්‍ය අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා කරුණාවන්ත හිත් ඇති සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවයි අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය පැවසුවේ. පස් දිනක පවුලක් හරි සංවේදී තත්වයක් කියලා මට හිතුණා. ඒ වගේම හොඳ උත්සාහවන්ත පවුලක් මේ දරුව දෙන්නම ඉතාම දක්ෂ දරුවෝ ඉදියල ඉගෙනුවලා. මේකට ආධාර කරන්න කියලා අපි නිවසක් හදන්න ආරම්භ කරා. බලාපොරොත්තු වෙනවා ලංකාවාසී හැම දෙනාගෙම මේ නිවස අංග සම්පූර්ණ කරලා බාර දෙන්න ඔබ සැම උදව් කරයි කියලා. අපේ කලාපයේ තියෙන අති දුෂ්කර කොට්ටාසයක් තමයි විලච්ඡය කොට්ටාසය. ඒකේ තම්බියව ධර්මපාලේ විද්‍යාලයේ ඉගෙන ගන්න මේ අති දුෂ්කරතාවයේ ආර්ථික දුෂ්කරතාවෙන් ඉන්න මේ අපේ දයාබර දියණියකගේ පවුලේ සියලු දෙනාට ඉන්න නිවසක් නැති නිසා අපේ විලච්ඡය කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සහ තම්බියව ධර්මපාලේ විද්‍යාලයේ විදුහල්පතිතුමා එකතු වෙලා අපිට යෝජනා කරා අපි ඒගොල්ලන්ට උදව්වක් කරමු කියලා. ඒ අනුව අපි හැමෝම එකතු වෙලා මේ පුංචි දුවයි එයාගේ පවුලේ ඉන්න සියලු දෙනාටමයි සතුටින් ඉන්න පුළුවන් වගේ පුංචි නිවහනක් හදලා දෙන්න ලෑස්ති කරගෙන තිනවා. 0.7777 80.2062 දුරකථන අංකයේ ඇමතීමෙන් මෙම අසරණ පවුලට සවියක් වීමට ඔබටත් හැකි. ගම්පහ මහදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය කොටුවිල විමලකිත්ති ස්වාමින් වහන්සේ අපවත් වුණා. ගම්පහ මහදිසාවේ ප්‍රධාන සංඝනායක වනවාසල පුරාණ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොටුවිල විමලකිත්ති ස්වාමීන් වහන්සේ අපවත් වන විට 85 වන වියෙහි පසු වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය වනවාසල පොදු සුසාන භූමියේදී හෙට පස්වරු 5ට සිදු කිරීමට නියමිතයි. උන්වහන්සේගේ දේහය මෙවන විට වනවාසල පුරාණ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.